හරි. සාක්ෂි නීතිය ගැන කෙනෙක් යහුවට මොකක්ද කියලා සමහරක් වෙලාවට හැම කෙනාටම අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහටයි සාක්ෂි නීතිය කියන්නේ මේකයි සාක්ෂි නීතිය කියන්නේ ආවල් එකයි කියලා හඳුන්වලා දෙනවා. ඉතින් දැන් ඔයාලන් අහුවාට මොනවද සාක්ෂි කියන්නේ, මොනවද සාක්ෂි නු කියන්නේ, කොහොමද ඒ අදාළ වෙන්නේ කියලා කතා කරාට ඒක මේ පුංචි වෙලාවකදී කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහොම වුණත් පොඩි වෙලාවක් හරි ඒ ගැන කතා කරන්න කියලා කියන නිසා කෙටියෙන් සාක්ෂි ආඥාපන්ත ගැන සහ ඒ අදාළත්වය ගැන කරුණු කීපයක් විතරක් කතා කරන්න හිතුවා. දැන් වෙලා තියෙන පෙර සූදානමක්වත් කිසිම දෙයක් නැති නිසා හිතට එන දේ තමයි මතකයේ සහ මට දැනෙන දේ අනුව තමයි කතා කරන්නේ. ඒක නිසා වැරදි මොනවා හරි දෙන්න පුළුවන්. ඒව තම තමන් සාක්ෂි ආඥාපනත එහෙම නැත්නම් ඊට අදාළ පොත්පත් බලලා ඉවර වෙලා තම තමන් මේ දේවල් ගැන පරිශීලන පවත්වලා තම තමන්ගේ දැනුමින් දැනගන්න. හරි. මුලින්ම අපි බලමු, අපි කතා කරමු මොකක්ද නැත්නම් මේ ලංකාවේ සාක්ෂි ආඥාපනත කියන්නේ මොකක්ද කියන එක අපි පසුබිම සම්බන්ධයෙන් මුලින්ම කතා කරලා බලමු. මොකද අපි කතා කරන්න වෙන්නේ සාක්ෂි ආඥාපනත ගැන නිසා. සමහර අය තවමත් දන්නේ නැහැ ලංකාවේ සාක්ෂි ආඥාපනත කියන්නේ ඉන්දීය සාක්ෂි පනතේ කොපියක් බව. 1872 අංක 1 දරන ඉන්දියානු සාක්ෂි පනත සර් ජේමස් ස්ටීපන් විසින් සකස් කරපු සාක්ෂි පනත තමයි අපේ සාක්ෂි ආඥාපනතට මුල් වෙන්නේ. ජේමස් ස්ටීපන් මේ සාක්ෂි පනත සකස් කරද්දී ඉන්දියාවට මුල් කරගෙන තියෙනවා ඉංග්‍රීසි සාක්ෂි නීතිය පිළිබඳ විශේෂඥවරයෙක් වෙච්ච ටේලර් කියන නීතිවේදියාගේ සාක්ෂි නීතිය කියන පොත. එතකොට ටේලර්ගේ සාක්ෂි නීතිය කියන පොත ඉතාමත් පොත වෙළුම් කීපයක් තියෙන ලොකු පොතක්. එතකොට මේ පොතේ තියෙන කරුණු මුල් කරගෙන තියෙනවා ස්ටීපන් තමන්ගේ සාක්ෂි පනත හදන්න. ඒ නිසා ඇත්තටම මගේ පොත් දෙක මම ලියද්දී ඒ ටේලර්ගේ පොත් පරිශීලනය කරලා තිනවා. ඒ කරුණු මම ඒකට අන්තර්ගත කරලා තිනවා, වඩාත් පැහැදිලි වෙන. මොකද අපි සාක්ෂි ආඥාපනත දෙන නිදර්ශන ටේලර්ගේ පොතේ නඩු තීන්දුවල දැක්වෙනවා. ඊවෙන් තමයි මේ නඩු තීන්දුවලින් තමයි අපේ සාක්ෂි ආඥාපන්තේ නැත්නම් ඉන්දියාවේ සාක්ෂි පනතේ තියෙන නිදර්ශන වගාන්ති සකස් කරලා තියෙන්නේ. ඒක නිසා ඒවා බලද්දි පුදුම හිතෙනවා ඒ කාලේ මෙහෙම දෙයක් තිබිලා අදත් අපි ඒවා යොදා ගන්නවා නේද කියලා. ඉතින් කොහොම හරි මේ ඉන්දියාවේ සාක්ෂි පනතේ කොපියක් විදියට තමයි ලංකාවේ සාක්ෂි ආඥාපන්ත අපිට ඉංග්‍රීසියෙන් හඳුන්වලා දෙන්නේ. හැබැයි කොපියක් වුණාට ඉන්දියාවේ සාක්ෂි පනතෙත් ලංකාවේ සාක්ෂි ආඥාපනතෙත් වෙනස්කම් තියෙනවා, නැතුවා නෙවෙයි. මේ ගැන හොඳටම කුමාරස්වාමි මහත්මයා තමන්ගේ සාක්ෂි නීතිය පොතේ දක්වලා තියෙනවා. කොහොම වුණත් ඒ වෙනස්කම් මහ ලොකු වෙනස්කම් ගොඩක් නැහැ, වෙනස්කම් කීපයක් තියෙන්නේ. ඒ වෙනස්කම් කීපය හැරුණාම අපේ සාක්ෂි ආඥාපනතත් ඉන්දියාවේ සාක්ෂි පනතත් එක්ක සමාන නිසා ඒ වගන්ති අර්ථ නිරූපණය කළා ඉන්දියාවේ සාක්ෂි පනත අනුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් උසාවි විසින් ලබා දෙන තීන්දුව අපේ රටේ අපේ අධිකරණ විසිනුත් නඩු තීන්දුව වලදී යොදාගෙන තියෙනවා. ඒකට මේ ආකාරයට තමයි ඉන්දියාවේ සාක්ෂි නීතිය පිළිබඳ නඩු තීන්දුව ලංකාවේ නඩු තීන්දුව වලදී යොදාගන්නේ. ඇත්තටම ප්‍රධාන වෙනස්කමක් තමයි මම දකින්නේ බලන්න පරස්පර ලකුණු කිරීම ගැන. ඉන්දියාවේ සාක්ෂි පනතේ ඌනතාවයන් ගැන සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපේ සාක්ෂි පනතේ ඒ ගැන සඳහන් වෙනවා. අනිත් පැත්තට අතුල්පතුල් සටහන් ගැන අපේ සාක්ෂි ආඥාපනතේක ඇතුළත් වුණාට ඉන්දියාවට ඇතුළත් වෙන්නේ ඊට පස්සේ. ඉන්දියාව අපේ සාක්ෂි ආඥාපනතට මුලින් හැදුවට ඒක ඉන්දියාවේ නෑ. නමුත් අපේ රටට ඒක හඳුන්වලා දෙනකොටම තියෙනවා. අන්න ඒ වගේ ඒ වෙනස්කම් තියෙනවා. තව වෙනස්කම් ගොඩක් තියෙනවා. නමුත් ඒවා මේ අපි ඔක්කොම කතා කරන්න ඕනේ, පොඩි පොඩ්ඩක් කතා කරන්නේ නැහැ. ඒවා බලන්න බැලුවාම දැක ගන්න පුළුවන් ටික වෙලාවකට. ඊළඟට මේක තමයි සාක්ෂි ආඥාපනත. ඊළඟට අපේ සාක්ෂි ආඥාපනතේ අදාළත්වය ලංකාවේ හැම අධිකරණයකටම තියෙනවා. සාක්ෂි ආඥාපනතේ දෙක වගන්ති දක්වලා තියෙනවා මොන මොන ඒවාද අදාළ නොවෙන්නේ කියලා. ඒ හැර සාක්ෂි ආඥාපනත ලංකාවේ හැම අධිකරණ කටයුත්තකදීම අදාළ වෙනවා. ඒක දැනගත්තාම හරි. ඊළඟට අනිත් වැදගත් දේ තමයි සාක්ෂි ආඥාපනතේ තියෙන්නේ වගන්ති 167ක්. මම ඉතාමත් පොඩි වගන්ති 167ක් විතර පොඩි වගන්ති 167යි. එතකොට මේ වගන්ති 167 තමයි නිදර්ශන කීපයක් තියෙනවා. ඒ නිදර්ශනත් වැඩිපුර තියෙන්නේ සමහර අනුකූලතාවයේ දක්වන සහ 114 වගන්තියේ. ඒ වගේ අනු කියන්නේ
එකේ ඉඳලා يعني 5 සිට 55 දක්වා 114 වගන්ති වල ඒ වගන්ති වල තමයි 92 91 වගන්ති වල තමයි වැඩිපුර නිදර්ශන තියෙන්නේ. අනිත් වගන්ති වල හරි පොඩි. ඉතින් වගන්ති 167යි. නමුත් හැම අධිකරණයක මියදෙනවා හරයාත්මක නීතියක් විදිහට ක්‍රියාපටිපාටිමේ නීතියකුත් කොටසක් තියෙනවා ලේඛන සම්බන්ධයෙන් එහෙම ගත්තාම. නමුත් හරයාත්මක නීතිය සම්බන්ධයෙන් තමයි මූලිකත්වය අරගෙන තියෙන්නේ මේ වගන්ති 167 තමයි ශාස්ත්‍ර පිළිබඳ කතාව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ 167 ගැන අවධානය යොමු කරන එක ඉතාමත්ම නීතිඥවරයෙකුට වැදගත්. දැන් මේ සාමාන්‍ය ශාස්ත්‍ර ආඥාපනත ගැන පසුබිම වගේ කතා කරාට ඉතින් ඉතල බලන්න. ඊළඟට එහෙමනම් ඊළඟ කතාව තමයි අපි බලන්න ඕනේ සාක්ෂි. සාක්ෂි කියන්නේ මොනවද කියලා. සමහරක් විට ඔය කෙනකින් ඇහුවාම සාක්ෂි කියන්නේ මොනවද, මොකද සාක්ෂි කියන්නේ කියලා එකපාරටම ඇහුවොත්, එහෙම නැත්නම් සාක්ෂි අවශ්‍ය ඇයි කියලා ඇහුවොත් කෙනෙක් එකපාරටම කියන්න බෑ. මං හිතන්නේ සමහර විට බැරි වේවි, සමහර විට කියන්න පුළුවන් වේවි ඇයි සාක්ෂි අවශ්‍ය වෙන්නේ කියලා. නේද? සාක්ෂි ඇයි අවශ්‍ය වෙන්නේ? ඇත්තටම සාක්ෂි කියන්නේ මොකක්ද? ඇයි සාක්ෂි අවශ්‍ය වෙන්නේ කියන එක කියන්නේ. අපි අපේ ශ්‍රී ලංකාවක නැත්තම් මේ අපි සාමාන්‍ය ජීවත් වෙන ලෝකයේ බැලුවොත් එහෙම අතීතේ ඉඳන්වල දකින්න ඇති. කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රඥාවන්තයි කියලා සැලකෙන මිනිස්සු, සාධාරණයි කියලා සැලකෙන මිනිස්සු යම්කිසි කරුණක් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් මත උනාම මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තීන්දුවකට එන්නේ වටේ තියෙන කරුණු සලකා බලලා, නැත්තම් තව කෙනෙක්ගෙන් අහලා ඒ මොන හරි නැත්තම් බලලා තීරණය කරනවා. දැන් උදාහරණයකට අපි අපේ බෞද්ධ සාහිත්‍යය ගත්තොත් එහෙම දකින්නේ ජාතක කතාවල මේ යම් ප්‍රශ්නවලදී ඒවට විසඳුම් දෙනවා. ඖෂධ පඬිතුම උමග ජාතකයේ ගත්තොත් එහෙම මේ தත්ත්වය දකින්න පුළුවන්. යම්කිසි ප්‍රශ්නයකට විසඳුම් හොයන්නේ නොඑක් පරිශ්‍රණ පවත්වල හරි නොඑක් ආකාරයෙන් කරුණු විමසලා ඒ ආකාරයෙන් දෙපාර්ශ්වයටම සමන් දීලා නැහැ. අපි අද රූල් ඔෆ් නැචරල් ජස්ටිස් කියන ඒ කාලෙත් තිබිලා තිනවා. ඒ වචනේ නැතුණාට ඒක සාධාරණ ක්‍රමයට නඩු විමසීම විදිහට කරලා. ඊළඟට බලන්න බයිබලයේ ගත්තොත් බයිබලේ මේ ගැන දැක්වෙනවා. ඇත්තටම ඉංග්‍රීසි නීතියේ වර්ධනය බයිබලයත් එක්කමයි නමයි කිව්වොත් හරි. ඒ පූජකයන්ගේ මුල් වීම තුළ. ඉතින් අද අපි දන්නවා අපි අද කතා කරන්නේ හරස් ප්‍රශ්න ගැන. ශාස්ත්‍රීය ආඥා පන්තියේ තියෙන හරස් ප්‍රශ්න මුල්ම අවස්ථාව සඳහන් වෙන්නේ බයිබලේ. බයිබලේ ඩේවිඩ් හරස් ප්‍රශ්න කරපු අවස්ථාව. ඉතින් ඒකත් සමහර බයිබලේ සමහර බයිබල් වර්ෂන් වල ඒ කතාවත් ඇතුළත් වෙන්නේ. නමුත් ඒක තමයි මුල් අවස්ථාව. ඉතින් ඒ විදිහට ඊට වඩා පරණ ඉතිහාසයක් අපේ තියෙනවා. නමුත් අවාසනාවකට නීතිය එක්ක අපි බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ නැහැ. නමුත් ඒ ක්‍රිස්තියානි බයිබල් සාහිත්‍යය ඒතුළට අදාළයි. එතකොට ඒ කාලෙත් මිනිස්සු යම්කිසි ආරවුලක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විසඳුමක් හොයා ගන්නකොට නිකම්ම ඒකට ආවෝ මේකයි කියලා කතා කරලා නැහැ. කරුණු විමසීමක් කරලා තියෙනවා. හැමතිස්සෙම කරුණු විමසීමක් තමයි කරලා තියෙන්නේ. කරුණු ගැන තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් අද සාක්ෂි නීතියේදී වුණත් මේ සාක්ෂි නීතිය පිළිබඳව සාක්ෂි නීතිය හදපු මිනිස්සු මේ සාක්ෂි කියන එක තුළට සාක්ෂියන්නට අන්තර්ගත කරලා තියෙන්නේ කරුණු. කරුණු පමණයි. වෙන දෙයක් ගැන කතා කරන්න බෑ. සාක්ෂි තියෙන සාක්ෂි කියනකොට අපි කතා කරන්නේ කරුණු ගැන. එතකොට මේ කරුණු සම්පූර්ණයෙන් තමයි සාක්ෂි වෙන්නේ. හරි. කරුණු තමයි සාක්ෂි වෙන්නේ. එතකොට සාක්ෂි කියන්නේ මොකක්ද? නැත්තම් දැන් සාක්ෂි කියන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි. සාක්ෂි කියන්නේ කරුණු. යම්කිසි ආරවුලක් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ආරවුල විසඳන්නේ යොදා ගන්න තියෙන කරුණු තමයි සාක්ෂි කියන්නේ. ඒ ගැන ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. අනිත් කතාව තමයි මොන වෙලාවටද සාක්ෂි, මොකටද සාක්ෂි අවශ්‍ය වෙන්නේ කියලා. දැන් උදාහරණයකට මට තියෙනවා ඉඩම. ඔයා මගේ අසල්වැසි. හරිනේ. මගේ ඉඩම මම ලිමිට් එකක් හදලා තියෙනවා. මේ කොටස මගේ. ඔයාගේ කොටස යහපැත්. එතකොට මගේ මායිම යම් දවසක ඔයා එන්ක්‍රෝච් කරනවා. මගේ මායිම ඔයා අල්ලගෙන. දැන් ආරවුලක් ඇති වෙනවා. එතකොට දැන් මේ ආරවුල නිරාකරණය කරගන්න මගේ මායිම තිබුණේ කොතනද? ඔයා ඒක එන්ක්‍රෝච් කරාද? එන්ක්‍රෝච් කරලා නම් කොතෙන්ටද? එතකොට එහෙම ඒ කරුණු ගැන ඇයි ඔයා එන්ක්‍රෝච් කරේ? මේ කියන ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න වටේ තියෙන කරුණු අරන් එන්න වෙනවා අපිට. ඒ කරුණු තමයි අන්න දැන් මේ අතරම අපි දැන් මායිම නිරාකරණ නඩුවකට යන්නකො. මායිම නිරාකරණ නඩුව ගියාම මොකද තමයි කරන්නේ? අපි අරන් එනවා ඊට පස්සේ වටේ තියෙන කරුණු. මෙච්චර කාලයක් භුක්ති විඳා වටේ ඉන්න මිනිස්සු කියයි මෙච්චර කාලයක් තිස්සේ හිටියා, මෙච්චරක මෙහෙම කරා, මෙයා තමයි මේක වැටති උනේ මේ විදිහට, මේ විදිහයි කියලා වටේ ඉන්න මිනිස්සු ඔප්පු ප්ලෑන් මේ හැම දෙයකින්ම මේක පෙන්නනවා. දැන් මේ කරුණු
ඒ කරුණු ටිකින් පෙන්වලා දෙනවා. ඔව් මෙන්න මායිම මෙතන තිබුණා. දැන් මේ මායිම මේ අහවල අල්ලගෙන තියෙනවා කියලා තීරණයකට එන්න පුළුවන් අපි. එතකොට සාක්ෂි අවශ්‍ය වෙන්නේ. දැන් මේ සාක්ෂි තමයි අර කරුණු. මේක අවශ්‍ය වෙන්නේ මොකටද? මේ ආරවුල निराකරණය කරගන්න. අන්න ඒ නිසා තමයි සාක්ෂිවල අවශ්‍යතාවය විදිහට අපි දකින්නේ යම්කිසි ආරවුලක් හැබැයි निराකරණය කරගන්න අවශ්‍ය වෙන කරුණු. නැත්තම් මේ අවශ්‍ය වෙන්නේ සාක්ෂිය කියලා තමයි අපි දකින්නේ. එතකොට සාක්ෂිවල අවශ්‍යතාවය අන්න ඒකයි. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් එනවා දැන් සාක්ෂි. ඇයි සාක්ෂිවල අවශ්‍යතාවය? සාක්ෂි නීතිය කියන්නේ මොකක්ද එහෙනම්? සාක්ෂි නීතිය කියන්නේ මොකක්ද කියන දේ ගැන ඇත්තටම අපි මම නම් ඒ ගැන කතා කරන්නේ සාමාන්‍ය මගේ දැනීම හැටියට. ඔයාලා වෙනත් දේ වෙනත් විමසීමක් ඇති. ඇත්තටම සාක්ෂි නීතිය කියලා මම නම් මම හිතන්නේ අර මේ කියපු කරුණු උසාවියේකදී මොන කරුණුද ගේන්න පුළුවන්, ඒ කරුණු ඉදිරිපත් කරන්නේ කොහොමද, ඒ කියන්නේ ගේන කරුණු උසාවියකට ඉදිරිපත් කරන්නේ කොහොමද, සහ ඒ ඉදිරිපත් කරාට පස්සේ ඇති වෙන ප්‍රතිඵලෙ මොකක්ද කියන එක තමයි මම දකින විදිහට සාක්ෂි නීතිය කියලා හඳුන්වන්නේ. හරිද? සාක්ෂි නීතියයි. හරි හරි හරි. සාක්ෂි නීතිය සාක්ෂි සාක්ෂිවල අවශ්‍යතාවයේ ওই විදිහට හඳුනගත්තට පස්සේ අපි යමු සාක්ෂි ආඥා පනතට. සාක්ෂි ආඥා පනතේ මේ වගන්ති 167 ගැන පොඩි පොඩි ෂෝට් එකක්, පොඩි ෂෝට් ඇන් ස්වීට් නෝට් එකකට අපි යමු.